මහිතන්න අර ඊය පෙරේද උමන්දාවට සද්‍යදාපු දේශපාලඥානං නාට්‍යයක් නෙම අප හම කාපාදුරු චන්්ඩී එකකාගේ අර අතපල්ලෙන් වැටිච්චවුන්තම අරමගේ ගොම් කතා කියන්නේ ඒ අතපල්ලෙන් වැටිච්චවුගේ කතා අහන් අතපල්ලෙන් වැටිච් සට් එකක් මේක ඉන්න අත්තරම මංකයන මේ වීඩියෝ බලන්න එපා කියලා දැ මේ වීඩියෝ බැලීම තම ප්‍රධාන ප්‍රශ්න ගොලන්ති අපිත් එක වෛරය තරහක් ඊර්ෂියාවක් ක්‍රෝධයක් දැ මේ වගේ මන්සෙක් මන්ත්‍රී වැලි වෙල කරන වැඩි කමතුෙන් කියන්න නෑ අයිතුවක්ක පත්තු කරන්න පටන්ගන්න බාර් ලයිසන් දෙන්න පටන්ග හොර බිස්නස් හොරාරක්කු මත්කුඩු ජාවාර ඔක්කම පටන්ගන්න මේ ශාසනයට වැඩක් කරන්න පුළුවන් කට තියෙන මිනිස්සු ටික කදමු නැත්තන් ඔයි වෙල් මුගට නාකි රැවුලෝ ඇවිල පිස්තු කෙලිනවාමේ ඕක කියල් කියලා අපහසකනට මංකෝ කොහොම යන්න දෙන්න කියලා දවස්තු මොකදර සිවුර ගලවනව සරන් අරන්ගෙනවා මේම එතුමා මට කතා කරලක අපි ඒත් අපේ හිතවත්කන් යාලුකන් නැති වෙන්න එච්චරයි එකන වහන්සකර මේකත් නාට්‍යිය නැත්තම් වැඩිහරිියත් තිරිනා තමන්න්නේෙන් සමන්ත පද්‍ර හාමුදුරු නමක් දැම්මුත් ඒක නම දැම්ම තමයි අපි දැක්ක ඉතිහාසේ දාපු නම් වෙල් මුගටිය නාකි රැවුල අලුත්ම නම පඳුරු චන්්ඩියා පඳුරු චන්්ඩි මම නව ජීවනයට පත්වන ම නං ඉතින් බලෙක් වෙන්න එකකයි කොස්සට බාවන එක කටවුවෙන්න මං අවුර නැති ඔයාටම අහුවෙන්න තෙද ඇති තෙත බල ඇති තෙද ගුණ ඇති රජ තෙද ඇති මුනින්ද්‍රයානනී සිරි සමන්ත පත්‍ර අර්ථෙන් ධර්මෙන් දම් දෙස ජාතියක්ම නැගිටවපු නිල්කට රොඩු මලෙන් උපන් මුනින්ද්‍රයානනි සිරි සමන්ත පත්‍ර මුනින්ද්‍රයානනි නිදා සිටින ජාතියක්ම ගතින් සිතින් අවදි කරපු නිල්කට රොඩු මලෙන් උපන් මුනින්ද්‍රයානනි සමන්ත පත්‍ර මුනින්ද්‍රයානනි ඇත්ත ගියක් ඇත්ත කියන යකෙ කුටවත් බයක් නොමැති නිල්කට රොඩු මලෙන් උපන් මුනින්ද්‍රයානනි සිරි සමන්ත පත්‍ර සිටිනා තැන කුමක්ද එතනට යන මග තුමක්ද කියා දෙන්න රහස කිමද මුනින්ද්‍රයානනි සිරි සමන්ත පත්‍ර මුනින්ද්‍රයානනි කාලින් කාලට පුවත්මැවෙන රටේ උන්වහන්සේ හැමදාම අලුත් ප්‍රෝෘතිය. අර ගීතය කිව්ව වගේ අපේ ක්‍රිෂාන් ඒ මුනින්ද්‍රයාණන් මුණ ගැසෙන තමයි මමද ඇවිල්ලෙක්. සිරි සමන්තපද ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව පිත්තකඉන්න අපේ හාමුදුරුවනේ මං කැමති ඉස්සලාම දැනගන්න කුමාර ගායනා කරපු ගීතය ඒ විදිටම ක්‍රිෂාන් මේ අවස්ථාවවිදි ගායනා කළ මේ ගීතය මේ වෙනකොට අපේ හාමුදුරුවනේ මේ සමාජයේ පුදුමතර වේගයකින් ජනප්‍රිය වෙලා තියන මේක විධ වර්ෂන් අපට දකින්නම් වෙන. විරුදු විදියට කියනවා භක්ති ගීතයක් විදියට කියනවා ඒවගේම කාවඩි විදියටත් ගායනා කර අලියකුත් නටන පවියන්න බබායක ඔන්න තෙද ඇති තෙද බල ඇති තෙද ගුණ ඇති රජ තෙද ඇති ඥානකට මල්ලිය ඕ දැන් අලිත් නටන ගීතය සමාජය මේනකොට විශාල කතාවක් ලක් කළ තිබෙනවා මම ඉස්සල්ලාම කැමති මේ ගීත සම්බන්ධයෙන් ඔබ වහන්සේ දරන්නේ මොන වගේ ආකල්පයක්ද මිනිස්සුන්ට නිදහස දෙන්න ඕන
සින්දු කියන්න, සින්දු හදන්න, කන්න බොන්න, ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න කියන එක්කෙනාගේ හිතේ භක්ති ගීතයක් නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකනේ වෙන්නේ. දැන් මේ ලාංකේය සමාජයේ හරි පටුයි, ගෝත්‍රිකයිනේ, බුද්ධිමත් නැහැ. ඉතින් ඇත්තට මම හිතන්නේ බුද්ධිමත් වෙච්ච සමාජයෙන් හොඳ පහරක් එල්ල කරේ කුමාර මහත්තයා. ඇත්තට මේ ගීතය මිනිස්සුගේ සිත් පැහැර ගත්තා. අලිත් නටනවා කියන්නේ ඒකට මිනිස්සු විතරක් නෙමෙයි, සමස්තය පැහැර ගත්තා. ලෝකේ විවිධ ජාතීන් කියන්න පටන් ගත්තා. ඇත්තටම මාතෘකාවක් වුණා. මං හිතන්නේ අපි මේ දැන් ඔය අපිත් එක්ක ගාල් ඉඳලා ඉන්නවා මේ අවුරුදු 20-30ක කාලේ. ඒ කාලේ අපේ අපි සිදු කරපු මතය වේගෙන් එළියට යන්න කරපු දේවල් වල පළවෙනි එක තමයි මුනින්ද්‍රයන්ගේ සින්දුව. ස්වාමීන් වහන්සේ, මේ ගීතයේ ඉතිහාසයත් පොඩ්ඩක් ගියොත් මේක ඔස්ට්‍රේලියාවේදී ඔබ වහන්සේගේ සංචාරකයේ තමයි මුලින්ම කුමාර ඔක ගායනා කළා. ඔව්. ඊපස්සේ අපි තමයි අරුණ නාලිකාව ඔස්සේ ඉස්සෙල්ලා මේ ගීතය සමාජයට මුදාහැරි දුන්නේ. ඔව්. ඇත්තටම ඉතින් කුමාර මහත්තයා එදා ඉඳලම සින්දු කියනවා. මං ඉතින් එයාම නිකන් එයාට සින්දු කියන්න කියනවා, ප්‍රසංග අපි ඒවා එයා සම්බන්ධ වෙනවා. මේක ඉතින් අපි හිතන්නේ නැති විදිහට මේක ප්‍රසිද්ධ වුණා. මේක කතාව කියන්න. මේක මේ කවුරුවත් මේ මේක එක සැරේටම ප්‍රසිද්ධ කළේ මේකෙන් මඩක් ගහන්න පුළුවන් කියලා හිතලා. අන්තිමට දවස් දෙකක් මේක මඩක් වශයෙන් යනකොට මේකේ ඕනම දෙයක් දෙපාර තුන් පාර කියනකොට මිනිස්සුන්ට අර්ථය මෙනෙහි වෙන ඕනේ. එහෙමයි. අර්ථය මෙනෙහිනකොට තමයි වැඩේ වැරදුනේ. එතකොට ප්‍රචාර වෙලි ඉවරයි. එහෙමයි. ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. ඔබ වහන්සේව හොඳින් අඳුරන කීප දෙනෙක් මට කතා කරලා ඇහුවා අපේ හැමදෙරෝනේ මොකද්ද මේ සමන්තපද්න හාමුදුරුවන්ට අපහාස වන විදිහ සින්දුවක් හදලා තියෙනවා. මොකද මේ ලාංකීය සමාජයේ කාට හරි කෙල වෙලා කිව්වොත්, කවුරු හරි හොම්බෙන් යනවා කිව්වොත්, ගේගිනි අරගෙන කිව්වොත්, ගෑණි ළමයි මැරිලා කිව්වොත් අනුකම්පාව, ආදරය හා කරුණාව උදා වෙනවා. ප්‍රසිද්ධියටපත් වෙනවා. කවුරු හරි දියුණු වෙලා හොඳක් වෙලා විභාගෙ පාස් වෙලා රට ගිහිල්ලා යහපතක් වෙලා සල්ලිකාරයෙක් වෙලා කිව්වොත් වෛරයට පාත්‍ර වෙනවා. මේ රටේ කවුරු හරි එකේ ප්‍රසිද්ධ වෙනව නම් ඒ ප්‍රසිද්ධ වෙන එක ප්‍රසිද්ධ වෙන්න ඕන මට කෙල වුණා කියලා කියාගෙන, මාව ඉවරයි කියලා කියාගෙන ගියොත් එයා ප්‍රසිද්ධ වෙනවා. මං ওই තියරිය දන්නේ මොඩෙන්නේ. ওই තියරිය තමයි ওই ගීතේ පාවිච්චි කළේ. ඕක කියලා කියලා අපහාස කරනකොට මං කොහොම යන්න දෙන්නේ කියලා දවස් තුනක්. ඇත්තටම අපිට මතකයි අපේ හැමදෙන්නට දැන් කුමාර ලංකාවෙන් යන්න කලින් ජනප්‍රිය ගීත කීපයක් ගායනා කරලා තිබුණත් මොහු පිළිබඳ නැවතත් ලාංකේය සමාජයේ අවධානය යොමුවන්නේ මේ ගීතයත් එක්ක. ඔය ගීතය ඔස්ට්‍රේලියාවේ ගායනා කළාට ඔහු උමන්දාවට ඇවිල්ලා ඔබ වහන්සේ ඉදිරියේ ගායනා කරපු එක තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ප්‍රසිද්ධ වුණේ. මම ඉතින් යාට කිව්වා මේක ඔයාගේ ගීතය ඔයා කියන්න කියලා. ගීතයයි කතාවයි ගීතේ ඔහු ගායනා කරන විලාසයේ දෙස ඔබ වහන්සේ බලන් හිටිය හරි අමුතු විදියකට. ඔය ඉතින් මං ඉන්නේ දැන් මෙතන මේ hina වෙවි හිටියට සාමාන්‍යයෙන් මං මෙතන මේ මැස් දෙකෙන් මෙහෙම බලන් හිටියට මට පිටිපස්සට ඇස් තියෙනවා. තේරුණා කියන එක මම මෙහෙම එකක් නෙමෙයි බලන්නේ, මම වටේම බලනවා, සියල්ල බලනවා, සියල්ල දකිනවා. මං ඉන්න මූඩ් එක බලලා මගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා කියන්න එන්න එපා. මම ඔරවගෙන කාගේ හරි දුකක් කල්පනා කරනවා. මම දුකින් ඉඳගෙන කාට හරි ඔරවනවා. තේරෙනවද මං ඉන්නේ විදිය? කියන්නේ රහතෙක් කියන්නේ මහා අමුතු මීටරයක්. එයාට ෆෝම් එයාට හැඩයක් නැහැ. ඒ නිසා එයා ගැන පුරෝකතන කරන්න නරකයි. එහෙමයි. අපි හැමදෙරම හරි අභාග්‍ය සම්පන්න සිදුවීමක් වුණා කියලා ආරංචියක් ආවා. ඔබ වහන්සේ නිරන්තරයෙන්ම කැනඩාවේ ගියාම ඔබ වහන්සේට දායකත්වයේ සපයන ඒ සර්වවර්ණ භවන් මේ මහත්මයාට කරදරයක් වුණා නේද? ඔව්. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ අන්තවාදී මිනිස්සු ඒ දවස් වලට දැන් නම් අඩුයිනේ. ඒ වගේ ඉන්දියාවේ දෙමළ අන්තවාදීන් ඉන්නවා. ඇත්තටම සර්වවර්ණ භවන් කියන්නේ මිනිසයා ලංකාවේ ප්‍රතිච්ච කොළඹ ප්‍රතිච්ච අපට ගොඩක් ආදරේ, අපේ ආධ්‍යාත්මී වැඩපිළිවෙලට එකතු වෙන, අපට උදව් කරන, දානේ පූජ කරන, අවශ්‍ය දේවල් ඉටු කරන කෙනෙක්. එතුමගේ ආයතනයට වෙඩි තියලා සිංහල මිනිස්සුත් එක්ක ඕනවට වඩා ගනුදෙනු කරනවා කියලා. සර්වණ භවන්, සර්වණ භවන් ආයතනයට වෙඩි තියලා ඒකේ ලොකු හානියක් සිද්ධ කළා. මම හිතන්නේ ඒක කැනඩා පොලිසියට, කැනඩාවේ සියලුම ආයතනවලට එතුමා දැනුම් දීලා එතුමා යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒවා බොහොම නරක දේවල්. ඉතින් බලන්න එතකොට අන්තවාදී මිනිස්සු හැමතැනම ඉන්නවා, හැම ජාතියකම ඉන්නවා. එහෙමයි. ඉතින් මෙතන අප ඒත් එතුමා බය නැවුවාට ඒත් මට කතා කරලා කිව්වා අපි ඒත් අපේ හිතවත්කම් යාළුකම් නැති වෙන්නේ, අපි ඉස්සරහටත් රටේ සමගිය ගොඩනගන්න අපි වැඩ කරනවා. ඒකනේ වෙන්න ඕන. එහෙමයි. එහෙමයි. ඒ වෙඩි දැබීමේදී කාටවත් නෑ, එහෙම හානි වෙලා නෑ. එහෙම කරන්න බෑ. මෙහෙ කරා වගේ මෙහෙ ඔයනම් ඔය ආර නිකම් මේ කාකන්ට වෙඩි තියන වගේ මිනිස්සුන්ට වෙඩි තියනෝනේ හැමදාම. අපි හැමදෙරනේ දැන් කැනඩා සංචාරයේදී තවත් ආందోලනාත්මක සිදුවීමක් සෝෂල් මීඩියා වල වෛරල් වෙලා ගියපු දර්ශනයක් ඔබ වහන්සේ ගිල්ලා අර ග්ලැසියර් වල වතුර බීපු එක. මම දන්නතරමට ඔබ වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ සුන්දර ජීව විද්‍යාව පිළිබඳ විශේෂ විද්‍ය උපාධියක් ඔබ වහන්සේට තියෙනවා. ඔබ වහන්සේ ඒ තරම්ම අනුවනද ග්ලැසියර් එකගේ අර විස බීජත් එක වතුර බිව්වේ? මේ ලංකාවේ YouTube වල ඉන්නේ අමු මීහරක්.
අමු කේප්ප වැස්සෝ. මේ කේප්ප වස්සෝ කියනේම උන් දන්නෙත් නෑ මොනවද කියලා. මම වතුර බොන්න ඕන තැන නොබන්න ඕන තැන කන්න ඕන තැන නොකන්න ඕන තැන දන්නේ නැත්නම් මෙච්චර කල් මට මේ ජීවන චාරිකාවේ මෙහෙම නිරත වෙන්න බෑ. පැහැදිලිද? කැනඩාවේ වතුර බොන ග්ලැසියර්ස් තියෙනවා නොබන ඒවා තියෙනවා. අපි ඔය ගියේ ඇතබස්කා ග්ලැසියර් එකට. කොලොම්බියා අයිස් ෆීල්ඩ් එකේ. ඇතබස්කා ග්ලැසියර් එකේ වතුර පරීක්ෂණාත්මකව සහතික කරලා තියෙනවා පානයට සුදුසුයි කියලා. එහෙමයි. ඒ විතරක් නෙමෙයි ඒකෙන් එන ග්ලැසියර් වලින් එන වතුර වලින් කොටසක් පල්ලෙහාට අරගෙන වෙනම ජලාශයක් හදලා තියෙනවා. ඒ ජලාශේ වතුර වලින් තමයි ඒ ප්‍රදේශයේ හෝටල් වලට ඒ ආශ්‍රිත ප්‍රදේශයට ජලය ලබා දෙන්නේ. පැහැදිලිනේ? මම විතරක් නෙමෙයි එතන හිටපු ඔක්කොම මේ වතුර බිව්වා. අපි ඔය බස් එකේ එක්කන්ගේ මේ ගයිඩ් අපට කිව්වා ඕගොල්ලෝ මේ වතුර අනිවාර්යෙන් බොන්න. බීලිවරුණන් පස්සේ ඕගොල්ලෝ තරුණ වෙනවා. නව ජීවනයකට ජවයකටපත් වෙනවා බීලම බලන්න කියලා. දැන් ඕක ඔයාට මතකද අපි ඔය මේ යනවනේ උණුවතුරලි උණුවතුරලින් වල මිනිස්සු නානෝනේ ඉතේ ඉඳලම ඇයි නාන්නේ මිනිස්සු විශ්වාස කරනොත් තරුණ වෙනවා මේ හැම රෝග සුව වෙනවා නව ජීවනයකටපත් වෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ මිනරල්ස් ඛනිජ වර්ග තියෙනවා. ඒ වගේම තමයි ග්ලැෂියර්ස්. සමහර ග්ලැෂියර්ස් තියෙනවා බොන්නේ නැහැ. මං බොන්නේ නැති ඒවත් දන්නවා. දැන් අපි අනිත් පැත්තට ගියා ග්ලැෂියර් එකට. ඒවෙන් එන වතුර බොන්නේ ඒවා යම් විස බීජ තියෙන්න පුළුවන්. ඒතර ඒක මං බිව්වේ නැහැ. අනික සාමාන්‍යයෙන් මම වතුර බොන්න කලින් මම වගේ කෙනෙක් මං බොහොම බුද්ධිමත් කෙනෙක් මම මගේ ළඟ ඉන්න එතන ඉන්නපු කෙනෙක්ගෙන් අහනවා අර නලපාන ජාතකයේ තියෙන. ඒක මං කරනවා. මං අහනවා මෙතන වතුර බොන්නද කියලා අහනවා. එයා කිව්වොත් බොන්න කියලා එහෙනම් ඔයා බොන්න කියලා එයා බිව්වන් පස්සේ මම බොන්න. මම රජෙක් වගේ කෙනෙක්. මං එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ. එක එකාගේ අර අතපල්ලෙන් වැටිච්ච උන් තමයි අර වගේ ගොන් කතා කියන්නේ. ඒ අතපල්ලෙන් වැටිච්ච උන්ගේ කතා අහන්න අතපල්ලෙන් වැටිච්ච සෙට් එකක් මේකේ ඉන්නවා. පැහැදිලිනේ? එක එක Google ගිහිල්ලා සර්ච් කළා කොලොම්බියා අයිස් ෆීල්ඩ් එකේ ඇතබස්කා ග්ලැසියර් එකේ වතුර බොන්නද හොඳද නැද්ද කියලා බලන්න එකෙක් මේ ලංකාවේ 2,20,00,000 හිටියේ නැහැ. එච්චරට අමු ගොන්නු ඉන්න රටක් මේක. දැන් හම්දුනේ දැන් ඔය ග්ලැසියර් එකේ වතුර බොන්න එක විවේචනය කරපු පුද්ගලයා ඔහු කියන්නේ ඔහු අවුරුදු ගාණක් මේ අයිස් මත ලිස්සා යන පුද්ගලයෙක් කියලා. ඌ ලිස්සලා තියෙන අයිස් උඩ මිස වතුර උඩ නෙමෙයි. ඌ ලිස්සුවට වතුරවත් බීලා නැහැ ඒකේ. තානික මේ දැන් අපි අවුරුදු 20ත් 30ත් 30 අපි මේකේ ඉන්නෝ මේ ෆීල්ඩ් එකේ. අපි බණ කියන අපි මිනිස්සු දැනුවත් කරන කොහෙවත් ඉන්න හාල් පාරුවෙක් කියලා මොකක් හරි කිව්වාම ඒක ඔළුවේ තියන් දුවන්න ඕනේ. දැන් ඔබ වහන්සේට හිම් බයින ලෙඩක් නැහැ නේ ඔක වතුර බිව්වා. මට කිසිම ලෙඩක් තියෙනම් ඔයත් එක්ක මෙහෙම සද්දෙට කතා කරන්න පුළුවන්. ඈ මම නව ජීවනයටපත් වුණා. මන් දැක්ක මීට අවුරුදු දෙකකට කලින් උත් ඔබ වහන්සේ ඔතනින්ම බාබල් ඔතන ලෝකෙ කොහේ ගියත් මම වතුර බොනවා අනික මට ඔය මං ඕව මං ගණන් ගන්න නැහැ කිසි දෙයක්. හොඳයි. අපි හැමෝමනේ දැන් මේ වෙනකොට දැන් ඔබ වහන්සේ විශාල දේශපාලන සම්බන්ධ ජාලයක් තියෙන භික්ෂුන් වහන්සේ නමක්නේ. ඔව් ඔව්. වත්මන් ජනාධිපතිතුමා පවා මාලිගාවට යන්නත් කලින් උමන්දාවට ආවා. මෙවැනි පසුබිමක තවමත් ඇතැම් දේශපාලඥයෝ ඔබ වහන්සේත් එක්ක යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් වලට එනවා. අර මර්වින් සිල්වා හිටපු ඇමතිතුමා මොකද අපි හැමෝටම මම දන්නවා ඔබ වහන්සේත් එක්ක බොහොම කුළුපගයි මේ ස්ථානෙට නිරන්තරයෙන් ආව ගිය පුද්ගලයෙක්. ඔව් ඔව්. දැන් මොකද අර සිවුර ගලවනවා සරන් අරන් එනවා. මොකද්ද මේමයි. දැන් ඔයා මෙතෙන්ට එනවා. අවුරුදු ගාණක් තිස්සේනවා. දැන් කනව බොනව ඇවිදිනවා කියලා. ඔයා මෙතෙන්ට ඇවිල්ලා කාල බීලා ඉඳලා hina වෙලා එළියට ගිහිල්ලා මට බැන්න කියලා. මං ඔයාට බනින්න ගුණමකු වෙන්නේ නැහැ. පැහැදිලිද? අනික එකට එන්නේ මිනිස්සු බැනගත්ත කියලා ඒවට උත්තර දෙන්නේ මෝඩයෝ. උන්වහන්සේත් කියන්නේ එහෙම නැහැ ඉතින් ඒ කතාව එතනින් එහාට ගෙනින එක කිසි තේරුමක් නැහැ කියලා අපිට හිතනවා. මම ඔකට පොඩි දෙයක් කියන්න. එහෙමයි. මේක ගාල්ලේ දේශපාලනයේ දහනායක පරපුරේ දේශපාලනයේ මම ගාල්ලෙන් එන කෙනෙක්නේ. මට පුංචි කාලේ කියලා දීපු දේවල්. දහනායක මහත්තයා තමයි විජයානන්ද පන්සලේ දායක සභාවේ සභාපති. ඒ පන්සලට ඇවිත් ඉඩමක් බලෙන් අල්ලගත්ත මිනිසු කණ්ඩායමක් ඒ කාලේ හිටියලු. දහනායක අගමැතිනේ ඉතින් අගමැති ලොකු දායක සභාව රැස් වුණාම මිනිස්සු කම්ප්ලේන් කළාලු මේක බේරගන්න ඕන ඔබතුමා මේ മന്ത്രി කෙනෙක් වෙලාත් අන්න පන්සලේ අරක් ගිහිල්ලා බැලලා මම ඔකුන්ගෙන් ඉපන්නලා ඉඩම අරගන්නවා බලපන් මන්ද යන හැටි කියලා දානායකුන් නැහැ කියලා මිනිස්සු ඇඟිලි බලන් හිටියා. හවුල් බල මොකද මෙතන අනේ සර් යන්න තැන ආ යන්න තැන නැත්තම් කොහොම හිටපල්ලා එච්චරයි. එහෙනම් ඔබ වහන්සේ කියන්නේ මේකත් නාට්‍යයක් නැත්තම් වැඩි හරියක් තියෙන නාට්‍ය නාට්‍ය වලට ඕගොල්ලෝ අහුවෙන එකයි ප්‍රශ්නේ. අපි අහුවෙන්නේ නැහැ. ඔව් අපි කියන්නේ අපේ හැමදෙරෝනේ මේ සමාජය අහුවෙනවා. දැන් දේශපාලඥයෝ සහ සමාජයේ ඇතැම් පුද්ගලයෝ අතර නාට්‍ය තියෙනවා. තියෙනවා. හැබැයි
මම හිතන්නේ අර ඊයේ පෙරේද උමන්දාවට ඇවිල්ලා සද්ද දාපු දේශපාලඥයා නම් නාට්‍යයක් නෙමෙයි අපි හැමෝම කරේ. ඒක පඳුරු ඡන්දිය. ඒක පඳුරු ඡන්දිය. ඔව්. දැන් ඔය ඒ සිද්ධිය මම කියන්න. මොකද්ද කියලා? අපේ උමන්දාවේ වැඩේ තමයි ඇත්තටම මට ඕන මේ රටෙන් භාගිකට වඩා කුමරු හදා. බඩගින්නේ නැති ජාතියක් හදා. මේකට අපිට කරන්න මට කරන්න පුළුවන් දේ තමයි මම මෙතන පොල් ගහක් හිටෙව්වොත් පොල් ගහට පොඩ්ඩක් ඉඳ තියලා පොල් ගහ වටේ ගොයන් හිටවනවා. දැන් අපි උමන්දාවට මිනිස්සු විවිධ අරමුණු ඇතුව නේන සමහරු ඇවිල්ලා මට නුඟක් අය කියනවා අපි ආවේ නාන්න ලිඳක් TV කියලා හිතාගෙන. මම නාන්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට නාන්න තැනක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. වට තේරෙනවානේ. මේ කොළඹ ඉන්න මිනිස්සුන්ට අපි ගම්වලනේ මිනිස්සුනේ. අපි ලිඳේ නාලා නියරේ ගිහිල්ලා නියරේ වැටිලා පිදුරු ගොඩේ පිලුම් ගහපු අයනේ. අද උන් පිදුරු කියන්නේ මොනවද නියර කියන්නේ මොනවද ලිඳ කියන්නේ මොකද දන්නේ නැහැ. මෙන්න මේ සංස්කෘතිය පෙන්වන්න උමනාවක් තියෙනවා. ඒ නිසා අපි අලුතෙන් තැන් තැන් වල තියෙන ඉඩම් සල්ලි දීලා අරගෙන අව ළඟ පහත අපි ඒව ගොඩ නගන කුඹුරු වශයෙන් හා වගා බිම් වශයෙන්. එහෙමයි. ඉතින් මේ අපි අලුතෙන් ඉරත් ඉඩමක වැඩ කරනකොට තමයි අර පඳුරු ඡන්ඩිය පැනලා තියෙන්නේ. කවුද අපි හැමදෙරම ඒ පඳුරු ඡන්ඩිය තමයි ගල්ගම්ව සජබ සංවිධායක. ඇත්තටම සජිත් මැතිතුමාට ලොකු අගෞරවයක්. දැන් අපි හිතන් ඉන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේදී සජිත් මැතිතුමා තිස්සත් නායක මැතිතුමා එතුමලාගේ මූලිකත්වයේ තියෙන එක හොඳයිනේ නියෝජනය අවශ්‍යයිනේ එහෙම. හැබැයි එතුමලත් එක්ක එන්න ඕන පඳුරු ඡන්ඩි සෙට් එකක් නෙමෙයි. රටේ නීතියට ගරු කරන ප්‍රශ්නයක් තියෙනම් පොලිසිය යන්න පුළුවන්. රටේ ප්‍රශ්නයක් ඇති වුණාම අදාළ දේශපාලඥය මැදිහත් නොවි අදාළ නීතික අය මැදිහත් වෙන, අධිකරණය මැදිහත් වෙන, පොලිසිය මැදිහත් වෙන, රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙන පාලකයනේ අපට ඕන. මේ වගේ පඳුරු ඡන්ඩි ෂර්ට් එකක් නැතුව ඇවිල්ලා කෑ ගහලා සද්ද දාලා එතන වැඩ කරන මිනිස්සුන්ට අතින් පයින් සලකන්න පටන් ගත්තාම රටක් හදන්නේ කොහොමද? දැන් ওই බන්දුල බණ්ඩාරනායක කියන්නේ මිනිහන ඔක කළා තියෙන්නේ. දැන් ওই වීඩියෝ එක සමාජයේ වෛරල් වෙලානේ. දැන් ඒ යා ළඟ ඉන්න අර අම්මන්ටි කෙනෙක් ගොවි ජන සේවාවිලු වැඩ කරන්නේ. යකෝ ගොවි ජන සේවාවේ වුන් දවස් පහේ අද්දක ගහගෙන මේසෙට වෙලා බුදි මුන් ඉරිදාත කුඹුරු බලන්න යන්නේ. ඈ මං කියන්නේ කුසිකර්ම ඇමතිතුමාට කියන්නේ නියෝජ්‍ය ඇමතිලා හැත්තපුරුත්ත ඉන්නෝනේ ගොවි ජන සේවා කොමසාරිස් ඉන්නෝනේ කවුද මේ අම්මණ්ඩි මොකද්ද යාට තියෙන අයිතිය මොකද්ද තියෙන අයිතිය අනුන්ගේ ඉඩම් වලට බලහත්කාරයෙන් ඇතුල් වෙලා වැඩ කරන්න තියෙන අයිතිය මොකද්ද ප්‍රශ්නයක් තියෙනම් ඇයි අදාළ අධිකාරියෙක්කන් එන්නේ නැත්තේ මේගොල්ලන්ට ඕන ඇත්ත දේ මේක නෙමෙයි දැන් කලින් ඇවිල්ලා උමන්දාවට ගහලා දැක්කන නටපු නැටිල්ල තාම නඩු ඒ JVP දැන් මේ සජබ එනිසා මං කියන්නේ සජිත් මැතිතුමා මේකට මැදිහත් වෙන්න ඕන. එතුමා වහාම මෙයා වයින් කරන්න ඕන. මේ අයින් කරේ නැත්නම් අපි අයින් කිරීම දක්වා මිනිස්සු පෙළගස්සනවා. මොකද මේක කරන්න දෙන්න එපා කොහෙවත් තියෙන නරි ගෙනල්ලා දේශපාලනට දාලා පඳුරු ඡන්ඩි දාලා මේ ඡන්ඩින්ට දේශපාලනය කරන්න දෙන්න බෑ රටේ. රටේ දේශපාලනය කරන්න ඕන වැදගත් නීතිගරුක මිනිස්සු. හොඳ කොල්ල ඕන තරම් ඉන්නව වැඩ කරන්න පුළුවන් හොර තක්කඩි වැඩ කරන්න නැති අනුන්ගේ ඉඩම් වලට බලෙන් පැලලා මජර වැඩ මේ පඳුරු ඡන්ඩි වෙන්න යන්නේ නැති හොඳ තරුණයෝ ඉන්නයි ඒගොල්ලෝ ගන්න නැත්තේ. ඇයි ඒගොල්ලෝ ගන්න නැත්තේ? දැන් මේ වගේ මිනිස්සෙක් mantri veli vela කරන වැඩ ටික අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නායතු අක්කුපත්තු කරන්න පටන් ගන්නවා බාර් ලයිසන් දෙන්න පටන් ගන්නවා හොර බිස්නස් හොර අරක්කු මත්කුඩු ජාවා අරන් ඔක්කොම පටන් ගන්නවා දැන් මේ බොහොම අමාරුවෙන් අරගලේ මේක ඉවර කළා මේ රට හදාගෙන අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න යනකොට ආයි පඳුරු ඡන්ඩි ඇවිල්ලා මම මේ ගැන වෙනම පොලිස්පතිතුමාට පරීක්ෂණයක් ඉල්ලුවා උමන්දාවට පහර දීලා කට්ටියක් මට්ටු වුණා උමන්දාවට වෙන්නේ කවුරු හරි අපි කාත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැහැ අපි ඒවට කැමති නැහැ මැනගන්න යන්නේ නැහැ කවුරුවත් බැන්නත් නැහැ වුණා වගේ අපි අපේ වැඩේ කරන් යනවා. මොකද ලංකාවේ මිනිස්සු එක්ක මැනගන්නට වඩා ලාභය වැඩ කරන්නේ. හැබැයි අපිට බනින්න આવන්න නිකන් ඉන්නේ නැහැ. එතකොට නීතිය ක්‍රියාත්මක කරනවා. පැහැදිලිනේ? ඒ නිසා අපි දැන් DIG මහත්තයට කිව්වා පොලිස්පතිතුමාට ඩිවිෂන් මහත්තයට සීල් දෙනාට මේකට නීති ක්‍රියාත්මක කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ සජබ ගල්ගමු ආසන සංවිධායක දුරෙන් අයින් කරන්න ඕන. අපි හැමෝටම මොකද්ද දැන් ඔහු ඇවිල්ලා අපිත් දැක්කා මේ වීඩියෝයේ ෂර්ට් එකකුත් නැතුව ඇවිල්ලා කාටද පයින්ුත් ගහනවා මොනවාද කියන්නේ මේ කුඹුරක් නැතුව වෙන දෙයක් කවත් බලා ගන්න පිස්සුනේ දැන් මෙතන වත්තක් තියෙනවා මම කිසි දවසක කුඹුරක් වත්තක් කරන්නේ නැහැ මොකද මං ගමේ හැදිච්ච මිනිහා එහෙමයි මං වැඩි හරියක් දුවලා තියෙන මඩේ මං වැඩි හරියක් ඉඳලා තියෙන කුඹුර වල මට බෑ කුඹුරක් වත්තක් කරන්න හැබැයි මට පුළුවන් වත්තක් කුඹුරක් කරන්න පැහැදිලිනේ අපි උමන්දා විඩම ගන්නකොට පුරාමෙච්ච කුඹුරු අක්කරයක් දෙකක් තිබුණේ මම ඒක දියුණු කළා අක්කර 7 දක්වා අද පොල්වත් කුඹුරු අක්කර 7ක් අපි වපුරනවා පොඩි පොඩි ඉඩම සල්ලි දීලා ගත්තොත් කියන්නේ පුළුවන් තරම් කුඹුරු හදාහල්ලා කියලා ඒ වැඩ කරන මිනිසුන් තමයි මේ පඳුරු ඡන්ඩිය කඩාපනින්නේ මේගොල්ලන්ට තියෙන අපිත් එක වෛරයක් තරහක් ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් සාමාන්‍යයෙන් සමන්ත බද්දහාමතුරු නමක් දැම්මොත් ඒක නම දැම්ම තමයි අපිට දැක්ක ඉතිහාසයේ දාපු නම වෙල් මුගටියා නාගේ රැවුලා අලුත්ම නම පඳුරු ඡන්ඩිය පඳුරු ඡන්ඩි හොඳයි අපේ හැමදෙරේ දැන් මේ
ඒ නම් ටිකත් එක්ක එනකොට මට ওই අර වෙල් මුගටියා කියන නමත් එක්ක බැඳිච්ච කතාව. ඒ වෙල් මුගටියා කියන නම නෙමෙයි යාකාගේ වාසගම දැන්. නම නෙමෙයි වාසගම. ඒ විදියට වෙලා තියෙන්නේ. ඔව්. දැන් ඔන්න අපේ හාමුදුරනේ අර ඒ කියන පුද්ගලයාත් එක්ක වැඩ කරපු හාමුදුරුවෝ. රාජාංගනේ සද්ධාරතන හාමුදුරුවෝ මම මේ ළඟදී ගිහිල්ලා හමු වුණා. ඔයයි ගියප එක හොඳයි. මනුස්සයෙකුට දුකක් කරදරයක් වුණාම ඒ මනුස්සයා අපිට බැන්න දොස් කිව්වා කියලා අපි ප්‍රතික්ෂේප කරන්න අරකයි. මම දන්නවනේ ඔයාගේ හැටි එදා ඉඳලම ඒ හොඳ මැදිහත් වීමක් ඒක. ඒක තමයි මනුස්සකම කියලා මම කියන්නේ. ඒක තමයි අපි මෙච්චර කල් ආශ්‍රය කරලා ඉතුරු වෙච්ච දේත්. අනිවාර්යයෙන්. අපි හැමෝම දැන් මේ කතාවේදී උන්වහන්සේ බොහොම පශ්චාත්තාවයටපත් වෙනවා ඔබ වහන්සේට උන්වහන්සේ බැන අඬ ගහලා දාපු මේ වීඩියෝ සම්බන්ධයෙන්. ඒව පිටිපස්සේ ඉන්නේ තර අදාළ පුද්ගලයා කියලා තමයි දැන් උන්වහන්සේ කියන්නේ. අපිට කවුරුවත් බැන්න කියලා අපි කලබල වෙන්න යන්නේ නැහැනේ. ඇත්තටම අපටත් උරනේ උන්වහන්සේ නිවැරදි කරා. දැන් උන්වහන්සේ ඉන්න තැන හොඳයි. එහෙමයි. මම උන්වහන්සේ කොමන්දාවට එන්න කියලා මට කතා කළා. එහෙමයි. අපි උන්වහන්සේට උදව් කරමු. නැගිට්ටෝ. මේ ශාසනයට වැඩක් කරන්න පුළුවන් කට තියෙන මිනිස්සු ටිකක් හදමු. නැත්තම් ඔය වෙල් මුගටි නාකි රැවුලෝ ඇවිල්ලා පිස්සු කෙලිනවා මේකේ. පැහැදිලිනේ දැන් ඔයාට තේරෙනවනේ ඌ කරපු වැඩ. එහෙමයි. ඈ එක එකාට කියවල එක එකා ලව්ව බලල් ලව්ව කොස්සට බාවලා තියෙනවා. මම නම් ඉතින් බලලෙක් වෙන්නේ නැහැ. එක එකායි කොස්සට බාවන්නේ එක එකට අහුවෙන්නේ නැහැ. එහෙමයි එහෙමයි. මං අහුවෙර නැති ඔයාට තමයි අහුවෙන්නේ. නමුත් මම මේ විදිහේ කොස්සට බාවන්නේ නැහැ. බාවන්නේ නැහැ. ඔව්. හරික බාවන්නේ නැහැ මං කියන එක දඩස් ගාලා කියලා දානවා. බාවන්න වෙලාවක් නැහැ. දැන් අපි හැමදෙරෝනේ දැන් එතනදී මේ උන්වහන්සේ සද්ධාරතන හැමදෙරෝ විශාල දුක් අඳුනාවක් කියන උන්වහන්සේගේ දුක විකුණපු විදිය ගැන දුක විකුණලා තමන්ගේ YouTube නාලිකාවෙන් මඩිය තර කරගත්ත විදිය ගැන ඉතාම පහත් මිනිස්සු. ඉතින් ඇත්තරම මං කියන්නේ මේ වීඩියෝ බලන්න එපා කියලා. මේ දැන් මේ වීඩියෝ බැලීම තමයි ප්‍රධාන ප්‍රශ්නේ. අපේ මිනිහු හරි කැමතිනේ ඔපදූප හොයන්. මේවා මේ වෙල්මුගටින්ගේ නාකිර දැන් හැබැයි මේ වැඩිය බලන්නේ නැහැ මිනිස්සු ගොඩක් views අඩුයි. බලන්න එපා. මේවා බලන හොඳ දෙයක් බලපල්ලා. අලුත් අදහස්, නව අදහස්, ওই තරුණය කරපු නිෂ්පාදන කුසිකාර්මික වැඩ, තාක්ෂණික දේවල් දැන් ලෝකේ අලුතෙන්ම AI. එහෙමයි. දැන් ප්‍රවෘත්ති කියන්නේ AI නිවේදිකාව නියමයිනේ. දැන් අපිත් අලුතෙන්ම පටන් ගත්තා AI වලින් Facebook page. අපි දිනු වෙන්නේ නැහැ. අපි හැමදාම එක තැන ඉන්නේ. අපි මේ ලෝකේ කාටත් කලින් අපි ඉස්සරහින් යනවා. මෙතන ආශ්චර්යය කියන්නේ අපේ හැමෝටම දැන් දිගින් දිගටම ඔබ වහන්සේ විවේචනය කරමින් ඔබ වහන්සේට පහර දෙන පුද්ගලයෝ අවසානයේදී නැවතත් ඔබ වහන්සේ ළඟට එන්න වෙනවා. ඒ කලබල කරගන්න අරකයි. මිනිසුන්ට අනුකම්පා කරන්න ඕනේ. මිනිසු බැන්න කියලා අපි දැන් අපි මමසිල්මත්තුමා බැන්න කියලා අපි බැනගෙන යන්නේ නැහැ. එයාට එන්න ඉඩ තියන්න ඕනේ. මම සාන්තුවරයෙක්. පැහැදිලිනේ? සාන්තුවරයේ කැමතිස්සෙම සාන්තුවරයට හතුරු නැහැනේ. නිතරොත් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්. බනින්නත් පුළුවන් විවේචනය කරන්නත් පුළුවන් අපට ඒව අදාළ නැහැ. ඒ ඉඩ අපි තියලා තියෙනවා හැමදාම. ඒ නිසා උන්නාසයට එන්න පුළුවන්. අපි සාදරයෙන් පිළිගන්නවා. එහෙමයි. ඉතින් ඔයා එක්කන් එන්න. ඔව්. ඔන්න ඔබ වහන්සේට ප්‍රසිද්ධියම උන්වහන්සේ ආරාධනා කළා. ළඟදිම දවසක අපි සද්ධාරතන ස්වාමීන් වහන්සේයි අපේ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ දෙන්නා අපි එකතු වෙලා ඊට පස්සේ ඒ ගම සංවර්ධනය කරන්න අවශ්‍ය සියලු අපි අවශ්‍ය මොන හරි තියෙනම් මේ මිනිස්සු ටික මිනිස්සුන්ට මම කැමති නෑ කන්න දිදී අර බුද්ධගයාව වටේ ඉන්න හිඟන්න වගේ මේ රටේ මිනිස්සු කනට මම කැමති නෑ. මොකද බුද්ධගයාව හිඟන්නෝ කියන කතාව අද සම්පූර්ණ බුද්ධගයාවට ගියාම බුද්ධගයාව වටේ තියෙන සියලු ගම්මාන හිඟන රාජධානියක්. ඒ කියන්නේ අර බුද්ධගයාවට එන මිනිස්සුන්ගෙන් හිඟා කාලා හිඟමන් දීලා හිඟමන් යදලා ඒ මිනිස්සු හමු හිඟන්නෝ. මේ මිනිස්සු ජීවත් වෙන හැටි දන්නේ නෑ. මට හරි දුක හිතුණා මං දැන් අවුරුදු 10කට විතර කලින් ගියා. මට හිතුණා මිනිස්සුන්ට දානයක් දෙන්න. මට මං කිව්වා අපි දානයක් දෙමු මේ මිනිස්සුන්ට කන් නැති මිනිස්සු. ඊට පස්සේ කෙනෙක්ව අපි උයමු. ඊට පස්සේ අපි ඉතින් එළවලු, කරවල, මාළු, අල, ලුණු ඔක්කොම ගෙන ආවගෙන ආ මේ දෙමළ මනුස්ස Hindu කෙනෙක් ඊට යක ඕම කන්නේ නැහැ ඒගොල්ලෝ. මං කියන්නේ අපි කන්නේ මේමනේ ඉතින්. බත් උයල, එළවලු පරිප්පු හදලා පැකට් දීලානේ. ඒම කන්නේ නැහැ ඒක ඔක්කොම එකට දාලා හොද්දක් හදන්න කිව්වා. අර හොද්ද සොපින් බෑග් වලට දාලා තමයි බෙදුවේ. බතුයි, එළවලුයි, හාලුයි, පරිප්පුයි, ලුණුයි, කරවලයි මිරිසුයි තුන පහයි ලුණුයි ඔක්කොම දැම්ම එකට දාලා හොද්දක් ඇදුවා. අර බල්ලන්ට දෙනවා වගේ. එහෙමයි. මං ඒකකට කැමති නෑ. මං කියන්නේ මිනිස්සුන්ට හිඟමන් දෙන්න එපා. අපි මේ ජාතිය ව්‍යවසායකයෝ බිහි කරමු. මේ ජාතිය නැගිට්ටවමු. තාරුණ්‍ය බලගන්නවමු. ඒකයි භික්ෂුවකගේ කාර්ය වෙන්න ඕන නූතනේ මේ සියවසේ. නැත්තම් මේකෙන් බුද්ධඝම ඉවත් වෙනවා. මං කැමති නෑ ඉන්දියාව වගේ හිඟන්න හදනවට බුද්ධගයාව. ඒක ගිහිල්ලා දකින්න ඕන ලෝකේ අමුතුම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයේ දක්වපු එකෙක්වත් කැමති වෙන්නේ නෑ මිනිස්සුන්ට නිකන් දෙන්න. දැන් මිනිස්සු මට බයින්නේ ඇයි? බිස්නස් කියලානේ නෑ. මම දන්නවා මේ ජාතිය හදන විදිය මුන්ට පිනට කන්න දෙන්න නරකයි. පිනට දෙන්න මිනිස්සු හිඟන්න බවට පත් වෙනවා. බුද්ධගයාවෙහි වගේ හිඟන්න වෙනවා. ඒක කරන්න එපා. දැන් අපේ හැමදෙරෝනේ පොඩි හාමුදුරුවෝ ටිකක් අපි දැක්ක හැමදෙරෝනේ මේ වාහන නවත්තන සල්ලි ඉල්ලනවා. එතකොට එක වාහනයක කෙනෙක්
කෙලින්ම චෝදනා කරනවා මේ ආනන්ද සිරිහාමුදුරන්ගේ ගෝලියෝ කියලා. එහෙම වෙන්න ඕනද අපි හැමෝටම? මොකටද මේ භික්ෂු භික්ෂු ජීවිතය කියන්නේ හරි වෙනස් එකක්. අපි හිඟමන් යදින්නේ කොහොමද? පාත්‍රය අරන් ගිහලා ඉල්ලන්නේ. පාත්‍රය අරගෙන පින්ඳ පාතේ යනවා. ඉස්සර හිටිය පොට්ටනිකාරයෝ කියලා ජාතියක් අපි පොඩි කාලේ දැන් අපි අපේ ගංගලටත් එනවා. ඒගොල්ලෝ පාත්‍ර ගේන්නේ නැහැ. ඒගොල්ලෝ අර සාගත මල්ලක් එල්ල ගන්නවා පිටේ. සාගත මල්ල එල්ලගෙන ටිකට් පොතක් අච්චු ගහගෙන මේ අතර කොළ පොතකුත් අරගෙන මේ සිවුරු ඇඳන් ඉන්නේ. ඒගොල්ලෝ එනවා පොට්ටනිකාරයෝ හල්ලි එකතු කරන්න. එතකොට අපේ ආච්චිලා එහෙම අපට කියන ඔන්න පොට්ටනිකාරයෝ එනවා යන්න එපා උඹ එළියට කියලා. ඒ කියන්නේ සිවුරක් ඇඳගෙන ලෝගුවක් දාන්නවත් පොට්ටනිකාරයෝ. පොට්ටනිකාරයෝ. භික්ෂුන් නැහැ නැහැ. භික්ෂුනාංශේලා යන්නේ ගෞරවණීය විදියට යන්නේ පාත්‍රය අරගෙන. පාත්‍රය අරගෙන ගියාම ඒකට දාන පිරිකර මිනිස්සු පූජ කරනවා සමහරු සල්ලිත් දෙනවා. සල්ලි ගන්න නෙමෙයි යන්නේ දාන. ඒක තමයි භික්ෂුනාංශලේ කාර්යය. මේ හාමුදුරුවරු කියන්නේ එක එකහගෙන් හිඟමාන හිඟන්න જાතියක් නෙවෙයි. අපේ පළවෙනි රජ්ජුරුවෝ ඔක්කාක රජ්ජුරුවෝ මේ රජ පරම්පරාවන්නේ තියෙන. ඔක්කාක රජ්ජුරුවන්ගෙන් පටන් ගත්තම මහා පළවෙනි රජ්ජුරුවෝ මහා සම්මත රජ්ජුරුවෝ ඊට පස්සේ ඔකාවස් රජ්ජුරුවෝ ඊට පස්සේ සුද්ධෝදන රජ්ජුරුවෝ සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ යුව රජ්ජුරුවෝ සිද්ධාර්ථ යුව රජ්ජුරුවන්ගෙන් තමයි අපි පටන් ගන්න. ඒක තමයි අපි පරම්පරාව. අපි හිඟා කන්න ඕනද? රජවරු හිඟා කනවා. පින්ඩ පාතේ යනවා. ඒ යන්නේ අපේ මාන්නේ නැති කරගන්න. අපේ ලොකුකන් නැති කරගෙන අපේ මහාන් තත්තකන් අරව මේවා බම්බු නම්බු ගෞරව නාම ඔක්කොම පැත්තකට විසි කරලා අපි හිඟමන් ඉල්ලනවා. ඒ අපේ ආත්මය සුද්ධ කරගන්න ඉල්ල. කන්න නෙවි. පැහැදිලිද? එහෙමයි. භික්ෂුන් වහන්සේලාට හිඟමන් දීලා මේ බුද්ධ ශාසනය විනාශ කරන්න එපා. දානේ පූජ කළාට කමන්නේ හිඟමන් දෙන්න එපා. සල්ලි එකතු කරන්න දෙන්න එපා. ලයිට් බිල් ගෙවන්න ඕන දායකයෝ. ලයිට් බිල් ගෙවන්න පලි නෑ මේ පාරවල් වල බස් නැතු වෙන මගින්. පැහැදිලිද? එහෙමයි. දායකයෝන්ගේ වැඩ දායකයන්ට බාර දීලා හාමුදුරුවන්ගේ වැඩ හාම් දැන් මෙතන අපිට මේ හිඟව කන්න වෙලාව නැහැ. මෙතන අතු ගන්න තියෙනවා. සුද්ධ කරන්න ඕන මකුණ්ඩල් කඩන්න ඕන වැඩ කොච්චරද? එහෙමයි. ඈ ඒ වැඩ කරන්නේ ඒවනේ පන්සලේ වෙන්න ඕන බුදුන් වඳින්න ඕන දෙවේල දානේ වළඳන්න ඕන අතුපතු ගාලා සුද්ධ බුද්ධ කරගෙන පන්ති වැඩ පාඩම් වැඩ පොත්පත් වැඩ ඒව කරගත්තාම වෙලා ඉවරයි. හිඟා කන්න වෙලාව නැහැ අපිට. අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ ඔහම කිව්වට අපි දන්නවනේ දැන් මිහින්තලේ නායක හාමුදුරුවෝ ලයිට් බිල ගෙවා ගන්න විදියක් නැතුව අර ආඩපාලි කියනෝනේ ආණ්ඩුවට බනිනවනේ. දැන් මෙතන ලයිට් බිල් කියනවා අපි කවදාකවත් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ නැහැ ලයිට් බිල්. පන්සලේ හාමුදුරුවෝ දැනගන්න ඕන පන්සල එන දායකොත් එක්කත් වෙලා සංවිධානය වෙලා ඒකට වෙන වැඩ පිළිවෙලක් හදලා පොඩි පොඩි ක්‍රම ඔස්සේ ලයිට් බිල් ගෙවා ගන්න. පැහැදිලිද? අපි එදාන් ඔයා මෙතනන අපි යට කියන ලයිට් නැහැ. විහාරාධිපතින් වහන්සේලා දක්ෂ වෙන්න ඕන පන්සල් පාලනයට. ඒ දක්ෂ නැති මිනිස්සු මේවට පැනනහම ওই වගේ වෙනවා. ඉතින් එහෙම කාගෙමත් අපි ඉල්ලන්න යන්න ඕනේ අනික මොන ලැජ්ජ නැති වැඩක්ද? එනේනේ කාට ලයිට් බිල ගෙවන්න කියනවා අත් මිනිස්සුන් එපා වෙනෝනේ පන්සල. අපේ හැමෝටම අපි මේ සාකච්ඡා අවසාන අංගයට ඇවිල්ලා තියෙන්නේ. ඔබ වහන්සේ නැවතත් අපි දක්කා රාජ්‍ය මාධ්‍යත් එක්ක වැඩ කරන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඔබ වහන්සේගේ අදහස් පතුරවගෙන යනවා. ITN ආයතනයේ ඉතාම ලස්සනට ඒ වැඩ පිළිවෙල යනවා. මට ජාතික රූපවාහිනියෙන් ඕනකල රටේ ආර්ථිකයට ඍජුවම කතා කරන්න. සාමාන්‍ය මිනිස්සු නැගිට ඕන වැඩ පිළිවෙල. ඉතින් ජාතික රූපවාහිනිය සාර්ථක නැහැ. ඉතින් අපි හිතනවා ඉදිරි කාලයේදී අපි අදාළය දැනුවත් කරලා ඒ වැඩපිළිවෙලත් අපි හදාගමු. කොහොම හරි අපට අවශ්‍ය කරන්නේ මේ වෙලේ හැමෝම සහයෝගී කරගෙන එකමුතු කරගෙන රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් අපි යමක් කරමු. ඒක තමයි අවශ්‍ය. ප්‍රේහිතෝතුනි මේ සාකච්ඡාවේදී මූලික වශයෙන් ওই ඕපදූප ගොසිප් වලට ප්‍රමුඛත්වය ලැබුණත් මේ සාකච්ඡා අවසානයේදී හොඳ අවසානයකට ගේන උන්වහන්සේගේ ඒ දැනුම උන්වහන්සේ යොදාගත්තා. පින්වත් ස්වාමීන් වහන්ස කාර්ය බහුල වෙලාවක මම හිතන්නේ තාම ගමන් වෙහෙස නිවුනෙත් නැහැ කැනඩාවේ ගිහිල්ලා ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච දේවල් ගැන අපි කතා කරමු අලුත් වැඩසටහනකින්. ඔබ වහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් ඔබ වහන්සේගේ කාලය ලබා දුන්නට. ප්‍රියතුතුනි මේ වගේම අලුත් අදහස් තියෙන වීඩියෝ එකකින් නැවත එනතුරු අදට සමගන්න ආයුබෝවන්.